දොස්තර කුමාරෙන් මම මේ බලන් හිටියවා පරක්ක මොකද කියලා. එන්නකෝ ඇවිත් වාඩි වෙන්න. ඇයි ඔයා පරක්කු? සෝරි මම ගියටිය කොබීලෙන්ඩ. ඒක හොඳ වැඩක් ඈ. අපි බෝඩ් මීටින් එක පටන් ගන්න තුව ගොඩක් වෙලා හිටියා ඔහේ එනකන්. ඔහේ ගිහින් ටී බොන්න. අපි මෙතන බඩගින්නේ. කිසිම කාලේ නැති බොනේ. දැන්වත් මේක පටන් ගමු. සර්ජරි වල රික්වයර්මන්ට්ස් මදි වගේ සර්. පීඩ වල වගේ තව ටිකක් සෙට් කරමු. හහ්. අන්න ඒක නම් හොඳ වැඩක්. මෝලාස් 50ක් විතර ගලවන්න කියමු. පීඩෝල තව මොන හරි වැඩි කරමුද? දැනට ඇති. ඒක කරොත් ඇසස්මන්ට් එක කවදාවත් හිර කරන්න පුළුවන්. සර්ලිවෙක රිපීසෙට් කරලා මම ගන්න අවතලක හොඳටම ඇති. සර් මං කැමති පීඩෝල රිකමෙන්ඩ්ස් ටිකක් වැඩි කරන්න. දැන්ට තියෙන ටික ටිකක් මදි වගේනේ. පීඩෝල ඒව ඔහොමම තිබුණාවේ. මේ පාර පේපර්ස් ටික ටිකක් අමාරු කරමු. පාට් 2 ඇවිත් ඉන්න පට්ටම මීටර ටිකක්ලු. කිල්ලෝ වගේම කොල්ලෝ ටිකත් එනම බොගෙවුලු. ලේසි වෙන්නේ. පරිස්සමෙන් වැඩනකොරොත් අපිත් අමාරුයි. දීර්ඝ කතා කොච්චර නීරසද කියලා මම දන්නවා. ඒ හින්දා අදට මීටින් එක නවත්තමු. දැන් අපි යමු. ඔන්න අපි ඔයාලගේ පාට් 2 රික්වයර්මන්ට්ස් ටිකක් වෙනස් කරා. දැන් ඔයාලා පාට් 2 එකේදී මෝලාස් 50ක් ගලවන්න ඕනේ. නැත්නම් තමුසෙලත් ඔය සමහරුන් වගේ හොරබොල් කඩන්න ගිහිල්ලා පේෂන් ලගේ කවුන්ට් කරලා දත ගැලෙව්වා කියලා ගෙදර යවයි. අන්තිමට පේෂන් ලැවිලා අපිට තමයි ගහන්නේ. අපිවද වෝඩ් මීටින් එකේ කතා වුණේ තමුසෙලගේ රික්වයර්මන්ට්ස් ගැන. මම ඉතින් කිව්වා පීඩ එකේ තියෙන වැඩ ටික හොඳටම ඇති. මොකෝ තමුසල කේස් බබාල හොයන්නයි, ෆ්‍රෝම බබාල හොයන්නයි, පොත් හදන්නයි, ඇසස්මන්ට් කරන්නයි වෙලාව ගියාම තව මවත් කරන වෙලාවක් නෑනේ. ඒ වගේම මට තව විශේෂ දෙයක් කියන්නත් තියෙනවා. මමද බැලුවා මගේ හෙල්ත් කෑම් ප්‍රොටෝකෝල් නම් ලිස්ට් එක. පුදුමේ කියන්නේ හරින් ප්‍රනාන්දු එක හෙල්ත් කෑම්ප් වලත් ඇවිල්ලා නැහැ. ඕ මෙතන ඉන්නවා හරින් ප්‍රනාන්දු. ඕකේ. He has been reviewed for 2 weeks in study leave. පේෂන් ඇසස්මන්ට් එක දවසට එන්න බෑ කියනවා බං. බෑ කියනවා? ඔබ මොකද්ද කරන්න හදන්නේ? තනියම ගිහිල්ලා හොයන්නද? පිස්සු නැතු ඉන්න බං බං. ඒක උදේම අපි යමු. මෙඩිකල් ෆැකල්ටි එකව හොල්මනකුත් ඉන්නවා. උඹට තනිය යන්න බය නැද්ද? අනේ නම් මාත් එක්ක යමංකෝ. උඹට පිස්සුද? මේ මහරාය ගෙවල් වලට ගිහිල්ලා කුටි ගන්නත්. බයි කෝල් කරාද? ඒකනේ අපි ආයි කෝල් එකක් දීලා බලමු. ටෙලිග්‍රෑම් එකක්වත් ගහමුද? උඹට පිස්සුද? ටෙලිග්‍රෑම් දැන් නෑ බං. උඹේ සාමාන්‍ය දෙන්නේම නම් බින්දුවයි. මම කෝල් 10ක් විතර ගත්තා. අන්තිමට යාගේ හස්බන්ඩ් ෆෝන් එක ආන්සර් කරලා මට රෙද්ද යන්න ඇද්ද බං යාට කරදර කරන්න එපා කියලා. ඌව ගණන් ගන්න එපා බං. පාට් 2 අපිට ඌව සාමාන්‍ය දේවල්. ඔබ දන්නවද අපේ සමහර කෙල්ලෝ ළඟ නුවරමින්න පෙරියෝ පේෂන්ට් ලගේ නම්බර්ස් තියෙන පොතක් තියෙනවා. ඒත් ඇහුවොත් කියන්නේ පිස්සු දහලෝ මටවත් පේෂන්ට් කෙනෙක් නැහැ කියලා. ඌකෙන් එක පේෂන්ට් කෙනෙක් දුන්න නම් මොකෝ එන ගහනවා යකෝ උන්ට. මට නම් හිතා ගන්න බෑ එන්නේ නැත්තේ ඇයි කියලා. මම හොද තෙලකුත් ගැහුවා.
උඹ හිස්ටිය ගණිති DSL ළඟ හිටියස්. ඉන්න එකේ ලයින් එකක්වත් දැම්මත් ගන්න. ඒක තමයි. තේමනවද? මට ප්ලේන් එකක්. ඔයන්න. මට සමෝස එකක්. මටත් එකක්. DSL කෙනෙක් නම්බරේ ඉල්ලගත්තත් දන්නේ. ඒක තමයි. අපේ සින්නන්ටත් ඕම කේස් එකක් කියලා තියෙනවා. අන්තිමේදී ඒ ගෑනු කෙනා නැවතුනේ බඩ වෙලා තමයි. මේකත් එහෙම වුණොත් මම තමයි මාට්ටු වෙන්නේ. හ්ම්. ඔයා තමයි ආවෙන්නේ. මෙහෙළු කරන්න එපාලු. හරි හරි. අපි ඉක්මනට මේකට හේතුව ආගම. එහෙනම් සුදු මම අදට නවතින්නම්. දලදා සමිදු පිහිටයි මීට ආදරණීය කේ. කවුද ඔය කේ කියන්නේ? කේ? කේ කියන්නේ කුමාරන්ද දන්නේ. බුණේදර බේසින්ගේ නම්බර කියලා ගත්තේ. නේ නේ මම නෙමේ. එහෙනම් ඒ ගෑණිගේ මාලි කොහමද තම්සිගේ ලොකල් එක ළඟ වෙන්න තිබුණේ? මේ තියෙන බාණ්ඩේ. දැන් මොකද කියන්නේ ආ? දැන් එක කාන්ගිට කියනවා. අපි එහෙනම් මේ ගැන ඩීන් සර්ට කියනවා. මොකද කියන්නේ? මම කියන්නද? ඇත්ත තමයි මම කියන්නේ. අපි මේක ඩීන්සර් කියමු අනේ මේ අවුරුසල් කරන්නේ නැතුව. එහෙනම් කියාගෙන මම තමයි ඩීනට. අඩු කතා කරන්නේ කියලා. හරි එහෙනම් කුමාරන් සර් කිව්වොත් ආ හොඳයි. මම ස්ත්‍රී කියන්නම්. ඔක පපගේ එයාට දෙන්නයි මං ගිනාවේ. මොන පපෙක්ද? අරේ නස්සන සුදු නස්කිනේ කින්නේ. ගොඩක් දවසක් ඉඳන් මම බලන් හිටියා එයාට ඔක දෙන්න. මං හිතන්නේ මගේ අතින් එක වැටෙන්නේ නැති. එන්න තමයි මේ පේෂන්ට් ඔක් කළේ. මං හිතුවේ තමයි කියලා. පිස්සුද? මගේ පොපා ඉන්නේදී මම මොකටද වෙන කෙනෙකුට ඔක් කරන්නේ? අයියෝ නිලාස්තලිත ගහන්නේ. කදින මං ආසිකි ගහලා පින්නන්න. මටනම් අපේ කෙනවත් පොඩක් සැකයි. එයා දන්නේ ඔයගේ පේෂන්ට් ටෝක් කලේ. ඔයා පොඩක් ෂේප් එක අර බලන්නකෝ. හරින්දි. අනේ මොන කාරදරේ ආත මන්ද උතේ පාන්දරම. මේ මගේ බර්ත් පෙට්ටිය. ඇයි? ඔයා දන්නවද? රොනල් තමයි මගේ පේෂන්ට් ටෝක් කරලා තියෙන්නේ. Seriously? අර ඉන්නේ hina වෙවි. Go. Hello, කොහමද? Hello, කොහමද? Tamuse. ආසි බතයි නමයි මුකනවා කියලා දැක්කේ කියලා. Tamuse massate goi. Tamuse මෙතන ගංජා ගන්න ලැස්තුනා නේ. අනේ මේ. හරින්ද පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ. හරින්. තමුසේ ඉන්නවා කරපියාගෙන ඒ ප්‍රශ්නයක් හරිද? ඒක තමයි තමුසේ ඔක්කොම කරන්න පුළුවන් කුපාරියටි කරලා මම එන්න. තව මාලිකුත් ගෙනල්ලා. මේකනම් අයියෝ බලන්නකෝ හරින්. තව මාලිකුත් ගෙනල්ලා මේකනම් අනිවාර්යෙන්ම අර ගෑණිට දෙන්න තමයි ගේන්න ඇත්තේ. මාලේ ඔයාට ගේන්න ඇත්තේ? මට මේ අහන්නකෝ. මම මේ මාලේ ගෙනාවේ දලව එකෙන් ඔයාටමයි. නැත්තම් වෙන ගෑණියෙක්ට දෙන්න නෙවෙයි. මම පේෂන්ට් ටෝක් කරේ එයාගේ දූගේ ක්ලාස් 2 එක ඉල්ල ගන්න ඇසෙස්මන්ට් එකට. නැතුව කුපාඩි කමකට නෙවෙයි.
ඔයා ෆේම්ස් පැක්ට් එක දාගත්තා නේද? මගේ රත්තරන් දුව. ඔයා කොහොම හරි හරින්ගේ කොල්ලට වඩා ලකුණු ගන්න ඕනේ හොඳේ. ඔය එන්නේ කියනකොටම. මම බලන්න. තාත්තේ මට ක්ලාස් 2 පේෂන්ට් කෙනෙක් හොයාගන්න බැරි වුණොත් බය වෙන්න එපා පුතේ. දැන් මෝව හිතන්න එපා. ඔයා තාම ෆස්ට් බීඩියස් නේ. පාට් 2 ගියාම ඕව ගැන හිතන්න. ස්ටඩි ලීවෙට මාසයක් විතර තියලා හොයාගන්න. එතකොට කලින් වැඩි වෙයිද දන්නේ නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ. පේෂන්ට් කියන්න එතන වුණා මැදලා තියාගන්න කියලා. පේෂන්ට් එතන හරියට මැද්දේ නැත්තම් කේරිස් පල්ප් එකටම යනවා. එහෙම වෙලා තිබ්බොත් වැඩේට අත ගහන්න නම් එපා. අවේක. දැන් ෆැකල්ටි ඩීන් ඉන්නේ මගේ බැජෙක්. සුමිත් ගුණවර්ධන කියලා. මිනිහා ඒ කාලේ ඉඳන්ම එන්ජියෝ කරලා ස්ටාෆ් හොදලා උතෙන් එන්න තමයි දැඟලුවේ. අපිට මිනිහාගෙනුත් වැඩක් ගන්න බැරි වෙන එකක් නැහැ. සිරාවට? සිරාවට?